අපි සිල් දිනම නැගිට සිටමු ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්නට තවත් රාත්‍රියකට ඔබයි මා එකතු වෙලා තියෙනවා පිටුමා හදපු ලස්සන ගීත ගාවක් තියෙනවා සමිඳුන් සොයමින් ආගමනේ සමිඳුන් දුටුවෙමි මගේ දිවේ ඇත්තටම මං මේ ගීත ගාව පෙරලනකොට මට දැනෙච්ච දේ තමයි උන්වහන්සේව හොයාගෙන දින 40ක් අපි මේ විදියට එනවා අපි එන්නේ කොහොමද අපි යන්නේ කොහොමද කියලාත් අපි දන්නේ නැහැ. අපි උන්වහන්සේ ඔසවගෙන එනවා ඔසවගෙන ගිහලා ආපහු නිවසටම ආවා ආපහු අපිව ගෙන යනවා. මේ ළඟදී දවසක් මම රාත්‍රියේ මෙහෙ ඉවරලා යනකොට මට කවදාක්වත් නැති නිදිමතක් ආවායිද මම දන්නේ නැහැ. සීදුවේ ඉඳලා මීගමුට යනකම් මේ නිදිමත මට දරුණුවටම දැනුණා. කොහොම හරි 18:95 කරලා යනකොට මගේ ඇස් දෙක පිය වුණා. පිය වුණාම මට තේරුණේ බයිසිකලේ යනවා කාණුව පැත්තට ගිහිල්ලා. කවුරු හරි මට සද්දයක් දානකොට මං ඇස් දෙක ඇරලා බලනකොට කාණුව ළඟින්ම ගිහිල්ලා බයිසිකලේ. ආපහු මේ පැත්තට හරවලා ගත්තා. උන්වහන්සේ හොයාගෙන එනකොට උන්වහන්සේ අත්දැකපු විදියක් ඒක. නැත්තම් ඊට වසර ගණනාවකට උඩදී මේ වගේම මෙහෙයක් ඉවරලා මං නිවසට යනකොට මං දරුණු ඇක්සිඩන්ට් එකකට මුහුණ දුන්නා. උන්වහන්සේ එදත් බේරගත්තා. මෙදත් බේරගත්තා. හෙටත් බේරගන්න. ඒ නිසා ඔබත් මාත් නිවසට යනකම් අපේ දුව දරුවංග බලන්න ස්වාමි පුරුෂයන්ව බලන්න බහර්යාවන් බලන්න අම්මා තාත්තත් එක්ක ආයේ රැඳෙන්නට මේ සුද්ධ භූමිය තුල උන්වහන්සේට ප්‍රශංසා කරලා යන්නේ. ඒ නිසා හැම තප්පරයකදීම අපි උන්වහන්සේට ප්‍රශංසා කරන්නට ඕන. අද දවසේ ණය වුණාම හෙටේ ණය ගෙවා ගන්න බැරුව අන්තිම තප්පරයට හිර වෙලා අසරණ වෙලා ඉන්නකොට උන්වහන්සේ මුදල කොහොම හරි සපයන රැකියාවේ යම් ප්‍රශ්නයක් තිබුණාම ඒ රැකියාවට හෙට දවසේ මුණ දෙන්නේ කොහොමද කියලා හිතන උන්වහන්සේ රැකියාවට ලොකු විසඳුමක් දෙනවා උන්වහන්සේ වත් දකින්නේ අපි එහෙමයි ඒ නිසා අපි ස්වාමීන් වහන්සේට කියමු ස්වාමිනී ඔබ වහන්සේව හොයාගෙන එනකොට ඔබ වහන්සේ විවිධ තලයේ විවිධ විදියට අපි අත් දක්වනවා රාත්‍රීන් ගණනාවක් ඇවිල්ලා නිදාගෙන නැගිටිනකොට උපරිම මහන්සි විදියට නැගිටින්නට බෑ රස්සාවට යන්න බෑ නමුත් උන්වහන්සේ අපිව කූද්දනවා උන්වහන්සේ නැවත ජීවන හුස්ම දෙනවා මේ උන්වහන්සේව අපි අත්දකින විදිය ඒ නිසා උන්වහන්සේට දස දහස් වාරයක් ස්තුති කරන්නට ඕන මේ ජීවිත ගමනේ අපි අද ඉන්නවා හෙට නැතුව යන්න පුළුවන් නමුත් අවිනිශ්චිත ලෝකේ අවිනිශ්චිත බලාපොරොත්තු උඩ අපි උන්වහන්සේත් එක්ක ලස්සන ජීවමාන ගමනක් යනවා අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු දුර්වල දුබල මාව මේ සුද්ධ භූමිය ශක්තිමත් කරලා නැවත නිවසට යන්නට ඔබ වහන්සේ මට දෙන්නා වූ ආදරය වෙනුවෙන් උන්වහන්සේව අත්දකින්නේ අත්දැකීම වෙනුවෙන් ස්වාමිනි මම ඔබ වහන්සේට ස්තුති කරනවා කියලා අපි හඬ නගා ගායනා කරමු Samidun soyamin aagamane Samidun dutuvemi mage diniye Samidun soyamin aagamane Samidun dutuvemi mage diniye Pasasumi Samiduni obage naamaya Tuti demi Samiduni obage naamaya Vasasumi Samiduni obage naamaya Tuti demi Samiduni obage naamaya උපදින්නට පෙර ඔබමයි සමිඳුනි මගේ නම කියා හඬ ගැසුවේ ජීවිත අරුතක් පින්වා දෙන්නට ඔබ සුරතින් මා කැටුව ගියේ මතක් වුණා ඔබ මගේ දිවි ගමනට දුක් සැප දෙක පා කරුවේ
සටින් මට ජයක් ලබන්නට ඔබ මයි මා හසලම රැඳුනේ ඔබගේ නාමය තුති දෙමි සමිඳුනි
ස්වාමීන් වහන්සේ ඉදිරියේ සුළු මොහොතක් ඇස් දෙක වහගන්න. හොඳ හුස්මක් ඇතුළට ගන්න. ඒ හුස්ම පිට කරන්න. හොඳ හුස්මක් ඇතුළට ගන්න. ඒ හුස්ම පිට කරන්න. චේසුනි කියලා හුස්මක් ඇතුළට ගන්න. ස්තුති කියලා හුස්ම පිට කරන්න. වාඩිවන්න. සුළු මොහොතක් ඇස් දෙක වහගන්න. ඔබේ අත් දෙක ඉන්ටර්ලොක් කරගන්න. මේ විදියට ඇතුළට දාන්න. අල්ල උඩට හිටන සේ තියාගන්න. කොන්ද කෙලින් තියාගන්න. කකුල් දෙක හොඳට බිම වද්දන්න. මානවත වතාවක් ඔබට කියන තුරු ඔබ ඇස් දෙක වහගෙනම ඉන්න. හොඳ හුස්මක් ඇතුළට ගන්න. ඒ හුස්ම පිට කරන්න. හොඳ හුස්මක් ඇතුළට ගන්න. ඒ හුස්ම පිට කරන්න. චේසුනි කියලා හුස්ම ගන්න. මාව නිදහස් කරන්න කියලා හුස්ම පිට කරන්න. චේසුනි කියලා හුස්මක් ගන්න. මාව සුවපත් කරන්න කියලා හුස්ම පිට කරන්න. චේසුනි කියලා හුස්මක් ගන්න. මාව නිදහස් කරන්න කියලා හුස්ම පිට කරන්න. ස්වාමින් වහන්සේ තුල ඔබ අයිති කරගන්නට යනවා. ඒ අතුලාන්ත ශාන්තියක් ඔබේ සිත මේ මොහොතේදී කලබල ඇති. ගොඩාක් තැන්වලට ඔබේ සිත දුවනවා වෙන්න ඇති. බය වෙන්න එපා. ස්වාමින් වහන්සේ තුල මේ මොහොතේදී ඔබ ඔබත් එක්ක දැන් ගත වෙන්නට යනවා. ඔබට ඔබව හම්බ වෙන්නට යනවා. එක් ගැඹුරු ඇතුළාන්තයට යන්නට යනවා. එනිසා ඇස් දෙක අරින්නෙම නැතුව කොහොම හරි ඉන්න බලන්න. ඉරියව් වෙනස් කරන්න නැතුව ඉන්න බලන්න. හොඳ හුස්මක් ඇතුළට ගන්න. ඒ හුස්ම පිට කරන්න. හොඳ හුස්මක් ඇතුළට ගන්න. ඒ හුස්ම පිට කරන්න. දැන් හිමින් සීරුවේ ඔබේ හුස්ම ගැන අවදියෙන් ඉන්න. ඔබේ හුස්ම ගැන ඔබ හිමින් සීරුවේ ඔබේ කල්පනාව ගේන්න. දැන් මම ගණන් කරන්නට යනවා. එකේ සිට දහය දක්වා ඔබේ උඩු සිතින්
ඔබේ යටිසිතට යන්නටයි යන්නේ ආත්ම සම්බන්ධතාවයකට යන්නට යනවා ඔබ දෙවියන් වහන්සේත් එක්ක බද්ධ වෙන්නට යනවා හිමින් සීරුවේ ඔබේ මතකයට ගේන්න ඔබ කැමති අර්ථයක් නැති ශබ්දයක් ක්‍රින් ක්ලොං ග්ලිං ස්ලිං ක්‍රින් මනෝහරි එකක් ඔබ මතක් කරගන්න ඔබට කොහේ සද්දේද කැමති ඒ ශබ්දය දැන් මතක් කරගන්න දැන් මම ගණන් කරන්නම් 10 සිට 1 දක්වා ඔබේ උඩු සිතින් ඔබේ යටි සිතට යන්නට යනවා ක්‍රමක්‍රමයෙන් මේ ගැඹුරු තැනට යන්න 10 9 8 7 හය පහ හතර තුන දෙක එක දැන් හිමින් සීරුවේ ඔබේ කී සවුන්ඩ් එක මතක් කරගන්න ක්‍රින් ග්ලිං ඔබ මතක් කරගන්නේ ශබ්දය හිමින් සීරුවේ ඔබේ දෙතුලෙන් මුමුණන්න හිමින් සීරුවේ ශබ්දයේ මුමුණන්න ක්‍රින් 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 දැන් හිමින් සීරුවේ ඔබේ මතකයේ විතරක් තියාගන්න ඒ ශබ්දය ඔබේ මතකයේ තියාගන්න දැන් මේ මතකේනුත් ඒ ශබ්දය දැන් හිමින් සීරුවේ ඔබ අතහරින්නට යනවා ඔබ ගැඹුරු නිහඬියාවකට ඇතුල් වෙන්නට යනවා ඇතුල් වෙන්නේ ගැඹුරු නිහඬියාවට ඔබට ටික වෙලාවක් යනකොට මතක් වුණොත් මම මේ වෙන මොනවද කල්පනා කර කර ඉන්නවයි කියලා ආයෙත් ඔබ මතක් කරගන්න ඒ ශබ්දය ඔබ මේ ගැඹුරු භාවනාවට යනකොට ගැඹුරු හුස්මක් ගන්න එපා කිසිම විටක ගැඹුරු හුස්මක් ගන්න එපා නිදා වෙටින් නැතුව කොහොම හරි ඉන්න බලන්න ගැඹුරු නිහඬියාවට යන්න ඔබට පුළුවන් දෙවියන් වහන්සේගේ ආත්මයත් එක්ක බද්ධ වෙන්න පුළුවන් ඒ ගැඹුරු නිහඬියාව තුළ අපි කියනවා no thought state ඔබේ කිසිම සිතුවිල්ලක් තුල ඔබ ඉන්නේ නැහැ නිහඬියාව විතරයි you have to train your mind and you have to tame your mind දැන් ඔබේ සිත පුරුදු කරන්නට යනවා හීලෑ කරගන්නට යනවා ඒ නිසා හිමින් සීරුවේ ඔබේ සිත කුහේ හරි දුවනවයි කියලා ආයෙත් මතක් වුණොත් ඒ ශබ්දය මතක් කරගන්න ඒ ශබ්දය ආයෙත් අතහරින්න නිහඬියාවටම යන්න බලන්න ස්වාමීන් වහන්සේ තුල ඒ ගැඹුරු නිහඬියාවට
මම විනාඩි කීපයකට ඔබව යවන්නට යනවා. අතුලාන්ත ශාන්තියක්. අතුලාන්ත සුවයක්. අද සෙත්තිෆෙම් නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන ඔබත් මේ විදියටම නිහඬියා ඔබට යන්න. මම දැන් ඔබව අතහරින්නටයි යන්නේ. කඹුරු නිහඬියාව තුළ ඔබ දෙවියන් වහන්සේගේ ආත්මයට බද්ධ වෙන්නට යනවා. එinsa හැම කෙනෙක්ම ඔළුව කිලින් තියාගන්න. එනම් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබට ලැබේවා. සොයන්න ඒ නිහඬියාව. මං තව සුළු මොහොතකින් ඔබ වෙතට එන්නට යනවා. මාත් ඔබත් එක්කම ඒ භාවනාවට ඇතුල් වෙන්නට යනවා.
Shanti. 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 Himin Sirubi. ඔබේ කී සවුන්ඩ් එක මතක් කරගන්න දැන් මම එකේ සිට දහේ දක්වා ගණන් කරන්නට යනවා එක දෙක තුන හතර හතර පහ පහ හය හය හත හත අට අට නවය නවය දහය දහය හොඳ හුස්මක් ඇතුළට ගන්න හේ හුස්ම පිට කරන්න හොඳ හුස්මක් ඇතුළට ගන්න ඒ හුස්ම පිට කරන්න දැන් ඔබේ වම් මත ඔබේ පපුවට තියා ගන්න ඇස් දෙක වහගෙනම දකුණු මත ඉහළට ඔසවන්න ඒ ඔබ ළඟ තියෙන ශාන්තිය දැන් ඔබ හිමින් සීරුවේ ඔබේ ගෙදර ඉන්න අය වෙතට යවන්න ඔබේ පවුල වෙතට යවන්න ඔබ දන්න හඳුනන අය වෙතට යවන්න ඔවුන්ට සුවය ඉල්ලන්න සනසීම ඉල්ලන්න ආශිර්වාද ඉල්ලන්න දැන් හිමින් සීරුවේ අත් දෙකම පපුවට තියාගන්න දැන් ඔබට අවශ්‍ය කරන දේ ඉල්ලන්න දැන් හිමින් සීරුවේ ඔබේ ඇස් දෙක අරින්න හොඳ හුස්මක් ඇතුළට ගන්න ඒ හුස්ස පිට කරමින් ඇස් දෙක අරින්න අත සාමාන්‍ය විදිහට තියාගන්න රත්තරන් අම්මේ තාත්ති පුතේ දිවේ මේකට අපි කියනවා ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් කියලා මහවිනා ක්‍රමාතර මේක හරීම ලේසි භාවනාවක් සිත එක තැන තියාගන්න අපිට කී සවුන්ඩ් එකක් පාවිච්චි කරනවා ඊට පස්සේ ඒක අතහරිනවා ඊට පස්සේ ඔබ හැම වෙලේම නිහඬයි ගැඹුරු නිහඬියාව තුළ දෙවියන් වහන්සේගේ ආත්මයත් එක්ක සම්බන්ධ වෙනවා එතකොට තමයි අර මැනිෆෙස්ටේෂන් කියන දේවල් ඇති වෙන්නේ. අපි කුච්චර ශබ්ද නගලා කතා කරලා කෑ ගහලා මොන දේ කරත් ගැඹුරු නිහඬියාව තුළ තමයි ඒ මහා ආදරේ භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි කතෝලික සභාව ආදි අනාදි ඉඳලම මේ භාවනාව කියන දේ ඇතුළට ගෙනාව කතෝලික සභාව ඇතුළේ මොනස්ට්‍රි ලයිෆ් ආරාමයන් අපිට තිබුණේ අවුරුදු ගානක් තිස්සේ ආ යුරෝපයට ගිහිල්ලා බැලුවොත් ඔබ ආරාමයන් දකිනවා ඔබ ඊශ්‍රායෙල්ට ගිහිල්ලා බැලුවත් එතනත් ආරාමයන් ඔබ දකිනවා මම එක එක රටවල් වලට ගියාම මම සමහර වෙලාවට ඒ ආරාමයන් හොයාගෙන යනවා ඒගොලු ඒ භාවනා කරපු කුටීන් නැත්තම් භාවනා කරන තැන් හරිම වෙනස්. ඉතින් ඒ නිසා රත්නම් මේ තාත්තිපුතේ දිවේ
ඔබි ජීවිතයේ ඇතුලේ අපි ගොඩාක් කෑ ගහන මිනිස්සු වෙන්න පුළුවන්. හැබැයි දවසකට සුළු මොහොතක් නිහඬ වෙලා ඉන්නත් පුරුදු වෙන්න. හැම වෙලාවෙම කතා කරනවා වෙන්න පුළුවන්. හැම වෙලාවෙම අපි සින්දුවක් අහනවා, ගීතිකාවක් අහනවා, නේ ඉතින් දේශනාවක් අහනවා. ඊට පස්සේ ඒ වගේ හැම වෙලාවෙම මේ කතාව සහ ශබ්දයට ඔබ හුරු වෙලා තියෙනවා. හැබැයි දැන් ඔබ ටික වෙලාවක් කරේ අතුලාන්ත තරංගයක්. ඒ තරංගයට තමයි ඔබ සම්බන්ධ වුනේ. ඒ නිසා අපේ ජීවිතේ අපි කුච්චර කෑ ගහගෙන දඟලගෙන හිටියත් අර 1 මිනිත් අඩුම ගානේ 1 විනාඩියක් නිහඬ වෙලා ඉන්න. සාමාන්‍යයෙන් කියනවා පැයකට 1 විනාඩියක්. පැයක් ඔබ කතා කරනවා නම් වැඩ කරනවා නම් 1 විනාඩියක් චුට්ටක් නිහඬ වෙලා ඉන්න. එච්චරයි ඉල්ලන්නේ. ඒ නිහඬියාව ඊළඟ පැය හොඳටම කරගෙන යන්න ශක්තියක් ලැබෙනවා. ආයෙත් දැන් අපි සාමාන්‍යයෙන් ඔබ දන්නවා නේ දර කපන කෙනෙක් එක දිගට කුච්චර දර කැපුවත් එයාට කපාගෙන යන්න පුළුවන් ප්‍රමාණය හරිම අඩුයි. හැබැයි දර කපන කෙනෙක් නේ චුටි වෙලාවක් වැඩ කරනවා, ආයෙ පොඩි රෙස්ට් එකක් ගන්නවා, ආයෙ වැඩ කරනවා, ආයෙ රෙස්ට් එකක් ගන්නවා, ආයෙ වැඩ කරනවා, ආයෙ රෙස්ට් එකක් ගන්නකොට හැන්දෑ වෙනකොට කපලා තියෙන ප්‍රමාණය වැඩි. අපි රීගේන් කරනවා නැවත වතාවක්. ඒ නිසා සමහර අය මගෙන් අහනවා ෆාදර් භාවනා කරොත් ප්‍රතිඵලයක් තියෙනවද කියලා. ඔව්. භාවනා යෝගියෙක් වෙනකොට ප්‍රතිඵල තියෙනවා. පළවෙනි දේ තමයි ඔබගේ මේ third eye එක ඔන් වෙනවා. අපි තියෙනවා third eye කියලා pineal gland එකක්. ඒ gland එක ඔන් වෙන්න පටන් ගන්නවා හරියට මේ ඇහි බැම දෙක මැද්දේ. එහෙනස ඔබ දැකලා ඇති තමිල් culture එක ඇතුලේ පොට්ටුවක් තියෙනවා දැකලා තියෙනවද? පොට්ටුව තියෙනවා මෙතනට. ඇයි ඒ third eye එක ඔන් කරගන්න තමයි ඒ වැඩේ කරන්නේ. පොඩි කාලේ පොට්ටු තියෙනවද නැද්ද? පොඩි කාලේ තියෙනවද? නල්ලට තියෙනවා, පුංචි බබාලගේ තියෙනවා. දැන් ලොකු වුණාම තමයි අපි ඒව තියන්නේ නැත්තේ. නේ පොඩි කාලේ තියෙන පොට්ටුවක්. නේ මෙතන අඥාන චක්‍රයක ඇක්ටිවේට් කරන්න. ඒ නිසා අපේ ලයිෆ් එකේ තියෙනවා මේ ශරීරයේ නේ එනර්ජි සෙන්ටර්ස් ගොඩක් තියෙනවා. එනර්ජි ශක්තියින් වඩවන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. ඒ ශක්තියින් වඩවන තැන් අතර නේ 114ක් තියෙනවා එහෙම තැන්. එතකොට ඒ තැන්වලින් අපිට තියෙනවා නේ 72ක් තියෙනවා මේන් ස්විචස් තියෙනවා නේ පොඩි පොඩි ස්විචස් ඔක්කොම එනර්ජි මේව කරන්න තියෙනවා 72ක්. ඊට පස්සේ මේ 72ට තියෙනවා 6-7ක්. ඒ 7 තමයි අපේ ජීවිතවලට ඇක්ටිවේට් කරගන්නට ඕනේ. ඒ නිසා මේකට අපි කියනවා චක්‍රාස් කියලාත් කියනවා. මේක බෞද්ධද, කන්තවලිකද, හින්දුද, මුස්ලිම්ද කියලා එකක්වත් නැහැ. මේකේ ෆවුන්ඩර් කතෝලිකෙක්. නේ කතෝලිකෙක් තමයි මේකේ ෆවුන්ඩර්. හැබැයි අද මුළු විශ්වෙම මේ දැනුම කියන දේ දන්නවා. ඉතින් මම ඔබට කියන්නේ දැනුම කියන දේ ගන්න ඕනේ ඔබ හැම වෙලාවෙම. යහපත් දැනුමක් ඉගෙන ගන්නට ඕනේ. ඒ නිසා භවනා යෝගියෙක් වෙන්නට ඕනේ. ඔබත් භාවනා යෝගියෙක් වෙන්න සෙමිනේරි අපි ගත්තොත් කාර්ය මයින සෙමිනේරියට ගියාම පැයක්, ඊට පස්සේ එතන තියෙනවා භාවනාවට වෙලාවක්. කළුතර සෙමිනේරියට ගියාම ආයෙත් වෙන් කරලා තියෙනවා පැයක් භාවනා කරන්න. ඒ වගේම නැෂනල් සෙමිනේරියට අපි ගියාට පස්සෙත් උදේ මෝර්නින් ප්‍රයාස වලින් පස්සේ ආයෙත් අපිට තියෙනවා භාවනා කරන්න වෙලාවක්. ඒ නිසා මේ භාවනාව කතෝලික සභාව ඇතුලේ අනිවාර්යයි. අනිවාර්යෙන්ම ස්වාමීලා සිස්ටර්ස්ලා භාවනා කරනවා. එතකොට ඔෆිස් ඔෆ් රීඩින් තියෙනවා, අපිට කියවීම් තියෙනවා, ඒ වගේම මෝර්නින් ප්‍රයාස් කියලා තියෙනවා, නූන් ප්‍රයාස් නේ, මිඩ් ඩේ ප්‍රයා එක තියෙනවා, ආය ඊවිනින් ප්‍රයා තියෙනවා, ආය නයිට් ප්‍රයා කියලා වෙනම තියෙනවා. මේ ඔක්කොම මනුස්ස මට්ටම තුල ස්වාමි කෙනෙකුට සිස්ටර් කෙනෙකුට දැන් මේක හුරු කරලා තියෙනවා. මොකටද කියලා ඇහුවොත් කාර්ය ඔවුන්ගේ මේ ශක්තිය තියාගන්න. ඒ නිසා දැන් ඔබ හිතනවා ඇති එතකොට මේ මුස්ලිම් ජාතිකයන්, ඉස්ලාම් ජාතිකයන් තමයි දවසකට 5 වතාවක් විතර නේ පල්ලි යන්නේ, යාඥා කරන්නේ කියලා ඔබ හිතාගෙන ඉන්න පුළුවන්නේ. හැබැයි කතෝලිකයෝත් ඕකම කරනවා.
නේ උදේ යාඥාව තියෙනවා නේ මධ්‍යහනේ යාඥාව තියෙනවා ආය හැන්දෑවට යාඥාව තියෙනවා නේ ඊට පස්සේ ආය රෑ යාඥාව තියෙනවා ඊට පස්සේ පර්සනල් යාඥාවක් තියෙනවා මේ ඔක්කොම තියෙනවා මේ මේ කතෝලික සභාව ඇතුළේ තියෙනවා හැබැයි ඒක අපි ප්‍රැක්ටිස් කරනවද නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඉනිසා ඔබට අවස්ථාවක් තියෙනවා මේ යාඥාවට යන්න ඉනිසා හැමදාම උදෑසන යාඥාවක් ඔබ කරන්න පටන් ගද්දි මධ්‍යහනේ යාඥාවක් ඔබට ආයෙත් කරන්න පුළුවන් ආය ඊට පස්සේ නැවත වතාවක් දවල්ට යාඥාවක් කරන්න පුළුවන් ඔබට හැන්දෑවට යාඥාවක් කරන්න පුළුවන් ඔබට රැට යාඥාවක් කරන්න පුළුවන් අන්තිමට නිදා ගන්නට මත්තෙන් කොට්ටේට ඔළුව තිබ්බට පස්සෙත් යාඥාවක් කරන්න පුළුවන් එතකොට රත්නම් මේ තාත්ති පුතේ දුවේ මේ යාඥාවට ඔබ ප්‍රවිෂ්ඨ වෙනකොට ඔබේ ජීවිතේ ඇතුලේ දන්නේම නැතුව මොකද වෙන්නේ ඔබ ප්‍රාණවත් වෙලා බලවත් වෙලා ශක්තිමත් වෙලා ඔබගේ ජීවිතයන් මැනිෆෙස්ට් වෙන්න පටන් ගන්නවා ප්‍රතිහාර සිදු වෙන්න පටන් ගන්නවා ඔබ හිතරදී ඇත්තක් වෙනවා සමහර වෙලාවට මගෙනුත් අහලා තියෙනවා ෆාදර් හිතන දේවල් ඇත්තක් වෙනවද මම බය නැතුව අත් දෙකත් උස්සලා නේ කකුල් දෙකත් උස්සලා කියනවා ඇත්තක් වෙනවා අම්මයි හිතන දේ ඇත්තක් වෙනවා ඒතර හිතන දේ ඇත්තක් වෙන්නේ කොහොමද කියලා අහුවොත් කාර්ය අර ගැඹුරු නිහඬියාව තුල එහෙනස අමාව දන්නේ මිනිස්සු නේ ෆාදර් ඩැරල් කියන්නේ අප්පුඩි ගහන කෙනෙක් ෆාදර් ඩැරල් කියන්නේ අත උස්සන කෙනෙක් ෆාදර් ඩැරල් කියන්නේ ප්‍රශංසා වේවා ස්තුති ස්වාමිනේ කියලා කෑ ගහන කෙනෙක් හැබැයි ඒකට ඉන්න අර බේස් එක දාගෙන තියෙන්නේ ගැඹුරු නිහඬියාව ඒ ගැඹුරු නිහඬියාව තුල ගන්න බලය ඒ ගැඹුරු නිහඬියාව තුල ගන්න ශක්තිය ඒ ගැඹුරු නිහඬියාව තුල ඇති කරගන්න දේව සම්බදතාව තමයි ඊට පස්සේ මෙන්න මේ අවුට්කම් එක විදිහට තියෙන්නේ මේක තමයි එලියට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ එලියට ආපු ඩැරල්ව තමයි මිනිස්සු දැකලා තියෙන්නේ. එලියට ඇවිල්ලා YouTube එකේ යන නැත්තම් Facebook වල ඉන්න නැත්තම් ප්‍රශංසා මෙහෙවල් කරන රිට්‍රීට් කරන කෙනාව තමයි දකින්න ඉන්නේ. හැබැයි අතුලාන්තයේ තුල තියෙන්නේ ගැඹුරු නිහඬියාවක්. එහෙනම් ඔබ මගෙන් ඇහුවොත් ෆාදර් ඩැරල් ඔයා කැරිස්මැටික් ප්‍රීචර් කෙනෙක්ද කියලා ඇහුවොත් එක එක ශෛලියන් වලට මම යනවා. ඕනනම් ප්‍රශංසා කරනවා ඕනනම් නිහඬ වෙලා ඉන්නවා එ නැත්තම් කාර්ය සෝභ විදියට කරනවා අපිට ආයෙත් ලේබල් එකක් ගහගන්න ඕනේ නැහැ ලේබල් එකක් ගහගන්න ඕනද මේ ජීවිතයේදී මේ අහවල් ක්‍රමවේදයට විතරයි මෙයාට යාඥා කරන්න පුළුවන් නැහැ භාවනා කරන්න ඕනකොට භාවනාවේ ගැඹුරට යන්න පුළුවන්කමක් තියෙනට ඕනේ ප්‍රශංසා කරනකොට ප්‍රශංසාවේ උච්ච ස්ථානයට යන්න පුළුවන්කමක් තියෙනට ඕනේ නැත්තම් හරිය මොකද වෙන්නේ මට කියන්න පුළුවන් වෙවි මම ඒ වැඩ කැමති නෑ හරි ලේසියෙන්ම කියලා දානවා මම ඒ වැඩ කැමති නෑ මම අත උස්සන වැඩ කැමති නෑ මං අප්පුඩි ගහන වැඩ කැමති නෑ මම නිහඬ වෙන වැඩ කැමති නෑ මම ගීතිකා කියන වැඩ කැමති නෑ ඉතින් එතකොට රත්නම් මේ තාත්ති පුතේ දුවේ අධ්‍යාත්මය කියන්නේ ඔබ කැමති දේ කිරීම නෙමෙයි අධ්‍යාත්මය කියන්නේ දෙවියන් වහන්සේ කැමති දේ ඔබ කරන්න ඉදිරිපත් වීම ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා එතකොට එවැනි අධ්‍යාත්මයක් ඔබ ගොඩනගා ගත්තට පස්සේ ඔබ කවදාක්වත් වරි වෙන්නේ නැහැ ඔබට කවදාක්වත් ප්‍රශ්න නැහැ ඇයි ඒ ඔබ කැමති දේ නෙමෙයි ඔබ කරන්නේ මුළු ජීවිත කාලයේදීම ඔබ අකමැති දේ හොඳටම කරනවා ඔබ අකමැති දේ හොඳටම කරනවා අපේ ජීවිතවල අපි කැමති දේ හොඳට කරන්න හරිම ලේසි අපි කැමති දේ හොඳට කරන්න හැබැයි අපි අකමැති දේවල් හොඳට කරන්න පුළුවන්ද ඒකට තමයි දේව බලයක් ඕනේ ඒකට තමයි දේව ශක්තියක් ඕනේ ඒ නිසා මිනිස්සු කියාවි ඔයා ආස කරන දේවල් නෙමේ කරලා තියෙන්නේ නේ එදකොට කරන්න පුළුවන් ඇත්ත හැබැයි අපි ආස නැති දෙවියන් වහන්සේ ඔබගෙන් මගින් ඉල්ලන දේ කරන්න පුළුවන් නම් එතන තමයි දේවිකත්වේ පටන් ගන්නෙ එහෙනම් බය වෙන්න එපා ඔබේ ජීවිතය කියන්නේ දේවිකත්වයේ තුල ජීවත් වෙන බලයක් ඔබේ ජීවිතය කියන්නේ දේවිකත්වයේ තුල නැගිටින ශක්තියක් මම විශ්වාස කරන්නේ එහෙමයි එනිසා මම නම් බ්‍රදර්ලට හැම වෙලාවෙම කියනවා සෙමිනේරි ඔබට හම්බ වෙන අවස්ථාවන් ඔක්කොම ප්‍රයෝජනෙට ගන්න මම නම් ගත්තා තාමත් ගන්නවා
එනිසා කොහේ හරි කෝස් එකක් නැත්නම් ෂෝට් කෝස් එකක් තියෙනවා නම් ඒක ඉගෙන ගන්නවා නේ YouTube එකට ගිහිල්ලා ඉගෙන ගන්නවා ගිහිල්ලා බලනවා මොනවද මට ජීවිතේට අද ඉගෙන ගන්න තියෙන්නේ කියලා අද මට අහන්න තියෙන හොඳ දේවල් මොනවද කියලා බලනවා එතකොට pop up වෙලා එනවා අනවශ්‍ය දේවල් ඕන තරම් නේ ඒක නිකම්ම ඉබේටම ඔබවමව පොළඹවන්න pop up කරලා එවනවා මේ මොහොතේදී උඩට ගන්නවා අනවශ්‍ය sites වලින් ඇවිල්ලා ඔබව නතර කරගන්න හදනවා හැබැයි ඔබේ අතේ තමයි තියෙන්නේ YouTube එක ඇතුළට ගිහිල්ලා ඔබ එතන නතර වෙනවද නැත්නම් ඒක නිකම්ම scroll කරලා දාලා උඩට යවලා ඉවර වෙලා ඉතුරු ඔබට අවශ්‍ය කරන තේද නතර වෙනවද එනිසා ඔබේ ජීවිතයේ අවශ්‍ය කරන තැන ඔබ නතර වෙන්න පුරුදු වුණාට පස්සේ ඔබේ ජීවිතය සාර්ථකයි අපි අනවශ්‍ය තැනක අපේ සිත නතර කරගත්තම අපි දුර්වල චරිත බවට පත් වෙනවා ඒ නිසා තමයි භවනා යෝගියෙක් වෙන්නට ඕනේ භාවනා යෝගියෙක් වෙනකොට නේ ඔබේ ජීවිතේ කවුරුවක්වත් නැහැ ඔබ ඇස් දෙක වහගත්තාට පස්සේ කවුරුවරි ඉන්නවද කවුරුවක්වත් නැහැ මහත්තයා හිටියත් බහර්යාවේ හිටියත් දරුවෝ හිටියත් කවුරුවක්වත් නැහැ එතකොට මේ එනර්ජි ලෙවල් එක වැඩි කරගන්න ඔබ පෞද්ගලිකව තමයි කරගන්න වෙන්නේ ඔබ වෙනුවෙන් මහත්තයාට කොච්චර භාවනා කරත් වැඩක් නැහැ මහත්තයා කියවි මම භාවනා කරන්නම් මැනික ඔයාව වෙනුවෙන් වැඩක් නැහැ මහත්යා භවනා කරපුවම මහත්යර තමයි බලයේ තියෙන්නේ. බහර්යාවක් වශයෙන් ඔබ භවනා කරොත් විතරයි ඔබට හම්බ වෙන්නේ. නැත්තම් ඔබ ෆාදර් කෙනෙකුටත් කියාවි නේ ෆාදර් ප්ලීස් ෆාදර් මම වෙනුවෙන් ඔබ වහන්සේ ටිකක් භවනා කරන්නකෝ. ඉතින් මම භවනා කරන්න මම බලවන්ත වෙනවා මිසක භවනා කරන්න කියපු පුද්ගලයා බලවන්ත වෙන්නේ නැහැ. එතකොට දැන් එහෙනම් ඔබයි මේ හෝම්වර්ක් එක කරන්නට ඕනේ. කවුරුත් එක කරලා වැඩක් නැහැ. නිහඬ වෙන්න පුළුවන්ද ඔබ වෙනුවෙන් මට? පුළුවන්ද මේ මොහොතේ උඩුසිතින් යටිසිතට මට යන්න ඔබ වෙනුවෙන්? බෑ. මට මගේ උඩුසිතින් යටිසිතට යන්න පුළුවන් වේවි. ඉන්ස රතන මේ තාත්ති පුතේ දුවේ මම ඉගෙන ගන්න ළමයින්ට සමහර වෙලාවට ට්‍රේන් කරනකොට මම ඒගොල්ලන්ට කියලා දෙන්නේ හැම වෙලෙම උඩුසිතින් ඉගෙන ගන්න එපා යටිසිතට ගිහිල්ලා ඉගෙන ගන්න. එදුර අමාරුයිද? නැහැ. එතකොට මේ ඔබ මේ ජීවත් වෙන විදිය උඩුසිතින් ජීවත් වුණොත් හරිම අමාරුයි ජීවත් වෙන්න. ඇයියේ හිත හිත කරන්න ඕනේ. දැන් මතක් කරනවා අරක කරන්න ඕනේ. ඉතින් ඒක කරා ඊට පස්සේ ආයෙට අග්ගාලා ඩයරි පොඩ බලන්න ඕනේ. ඊට පස්සේ මොනවද කරන්න තියෙන්නේ? ආයෙ ඒක කරන්නට ඕනේ. ලියා ගන්නට ඕනේ. සක්විය දා ගන්නට ඕනේ. ආයෙ ගන්නවා. කොහෙටද යන්නට ඕනේ? කොතනද මොනවද කරන්න ඕනේ? ජීවිතේ ටිකක් වෙලා හැනකොට බිස්සු වගේ. ඇයියේ මේක මේ මතකයේ ඇතුලේ නෙමෙයි තියෙන්නේ. මතකයේ ඇතුලේ තියෙන්නේ ඔබේ ජීවිතේ බවට පත් වුණොත් විතරයි. එතකම් මතක නැහැ. එතකම් කිසිම දෙයක් ඔබට මතක නැහැ. හැම වෙලාවෙම කොලේ බලන්න මොونی මතක් කරගන්න. ඒ නිසා තමයි අපිට සමහර වෙලාවට අද මේ ෆෝන් නම්බර්ස් එකක්වත් දැන් මතක නැහැ. කන්ටැක්ට් ලිස්ට් එකට ගිහිල්ලා තමයි ෆෝන් නම්බර් එක මතක. නැත්තම් මතක නැහැ. ඉතින් අපේ ජීවිතවල පොඩි කාලේ ඉඳලා චක්‍රය මතක් කරගන්න පාඩම් කරෙව්වද? පාඩම් කරන්නේ චක්‍රය මතක් කරෙව්වා. මේ 6වරක් 6 කීයද කීයද? 6වරක් 6? 40යි 36යි. පොඩි එකට අක්ගලත උස්සලා කියනවා 6වරක් 6 කියන්නේ 40යි නෙමෙයි පාද 36යි. මේ 6වරක් 6 36යි. හැබැයි දැන් එතකොට දැන් මේක කටපාඩම් කරලා දුන්නා. දැන් අපිට ආයෙ කොලයක් ඕනේ නැහැ. කොලයක් ඕනේ නැහැ. දැන් ඒ වුණාට දැන් මේ මතකයේ තියාගන්න ස්වභාවය අපි අතහැරලා දැම්මා. දැන් මතකයේ තියාගන්නේ නැහැ. ඒ නිසා අපි හැම වෙලාවෙම චුට්ටක් ජීවිතේ මතක තියාගෙන ඉන්න මිනිස්සු. ඉතුරු ඔක්කොම කොලේක තමයි තියෙන්නේ. රෙසිපි එක තියෙන්නේ කොලේද නැද්ද? සමහර අය උයනකොට පොත නිකමට හරි හැංගුවොත් කරි උයලා හමාරයි. ඇයි පොතේ තියෙන්නේ? නේ හැන් ලුණු කුඩු මෙච්චරක් දාන. ගම්මිරිස් කුඩු මෙච්චරක් දාන. ඉතින් හැන්දෙන් දානවා. නේ ඒ පොත නැතුව ගියොත් උයලා හමාරයි. හැබැයි ඒ පොත නැතුව උයන්න දන්න කෙනාට එයාට කොහේ ගියත් පොතක් ගෙනියන්න ඕනේ නැහැ උයන්න. නැද්ද?
එයාට මතකයේ තියෙනවා මෙහෙම තමයි මේක උයන්නේ කියලා. මෙහෙම තමයි මේ රෙසිපිය තියෙන්නේ කියලා. ඒ නිසා දැන් එතකොට ඒව මතකයට ගේනවා. එතකොට රතල මේ තාත්ති පුතේ දුවේ ඔබේ ජීවිතේ වැදගත් දේවල් ඔක්කොම මතක් කරගන්න ඕනේ නැද්ද? මතක් කරගන්නට ඕනේ. ඒ නිසා පළවෙනි පාරම දෙවරක් දෙක කීයද? කීයද? හතරයි. පළවෙනි පාර පොඩි එකා කියපුව ගම දෙවරක් දෙක හතරයි කියලා කියනවද? නැහැ. දෙවරක් දෙක හතරයි කියලා කටපාඩම් කරවනවා. දෙවරක් දෙක හතරයි, දෙවරක් දෙක හතරයි, දෙවරක් දෙක හතරයි, දෙවරක් දෙක හතරයි, දෙවරක් දෙක හතරයි නේ. එතකොට දැන් කටපාඩම් කරාද නැද්ද? කරා. එතකොට කටපාඩම් කරන මොනවද කරේ? කීප වතාවක්ම මේක රිපීට් කරෙව්වා. කීප වතාවක්ම මේක උච්චාරණය කරෙව්වා. ඊට පස්සේ නේ නිකන් කොහේ හරි යනකොටත් ආයෙත් අක්ගල මතක් වුණ ගම දෙවරක් දෙක හතරයි. නේ ආයෙත් චෙක් කරලා බලනවා, ටොයිලට් එකට ගියාම මතක් කරලා බලනවා දෙවරක් දෙක හතරයි. ඉදුරු රත්න මේ තාත්ති බුදේ ඉදුවේ හැම වෙලාවෙම මතකයට ගෙනාපු නිසා තමයි ඒක ජීවිතේ බවට පත් උනේ. එතකොට දැන් ඔබේ ජීවිතේ සුභවාදී දේවල් ඔක්කොම මතකයට ගෙනාවේ නැත්නම්, හැමදාම මතක් කරගත්තේ නැත්නම් ටික දවසක් යනකොට ඒක පළදරන්නේ නැහැ. ඒක ඔබේ ජීවිතේ බවට පත් වෙන්නේ නැහැ. ඒක ඔබේ සාර්ථකත්වයේ බවට පත් වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් ඔබ කරන හැම හොඳක්ම හැමදාම මතක් කරගන්න. මතක් කරනවා කියනවා, මතක් කරනවා කියනවා, මතක් කරනවා කියනවා. මිනිස්සු ගියයි පිස්සුද මන් දන්නේ, හැමදාම මතක් කර කර ඉන්නේ ඕක. හැබැයි මේ මිනිස්සු සාර්ථකයි. මේ මිනිස්සු සාර්ථකයි. මොකද එයා මතක් කරනවා කියනවා, මතක් කරනවා කියනවා, මතක් කරනවා කියනවා. ටික දවසක් යනකොට එයාට හොඳටම මතකයි. ඒ නිසා නැත්තම් කරේ මොකද වෙන්නේ? මොනවා තිබුණත් මතක නැහැ. කොස්ස කොහෙද තිබ්බේ? මතක නැහැනේ. කොස්ස මතක නැහැ දැන්. නේ. පර්ස් එක කොහෙද තිබ්බේ? මතක නැහැ. පර්ස් එක කොහෙද කියලා මතක නැහැ. නේ. සිරප්පුව ගලවලා තිබ්බ කොහෙද තිබ්බේ? මතක නැහැ. ඒ කියන්නේ මේ මතක නැහැ කියන ලෙඩේ අපිට ආවොත් වරප්‍රසාදත් අපිට මතක නැතුව යනවා. ඒ නිසා හැම වෙලාවෙම ඔබේ මනසට ඔබ මතක් කර කරම තියාගන්න, දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මතක් කරගන්න, දේව වචනය මතක් කරගන්න. නේ. එතකොට ඒක පොඩ පොඩ කටපාඩම් කරගන්න, චුට්ට චුට්ට කටපාඩම් කරගන්න. ඇයි? එතකොට තමයි මේ මතකයට එන්නේ. මතකයට එනවා හැම දෙයක්ම. ඒ නිසා ඔබ අමතක කරන්නේ නැතුව මතක් කරගන්න ඔබේ හොඳ දේවල් හැම එකක්ම. දැන් කාට හරි වීසා එකක් ලබා ගන්න ඕන නම් කාරිය නේ, නැත්නම් කොයි හරි ජොබ් එකක් ඕන නම් කාරිය මොනවද කරන්න ඕනේ? හැම වෙලාවෙම මතක් කරගන්නවා. හැම වෙලාවෙම ජොබ් එක මතක් කරගන්නවා. මට ජොබ් එකක් හම් වෙනවනේ, මට ජොබ් එකක් හම් වෙනවනේ, මට ජොබ් එකක් හම් වෙනවනේ, මට ජොබ් එකක් හම් වෙනවනේ. මං අහවල තැන මං ජොබ් එකක් කරනවනේ. අඩුම ගානේ ඉන්ටර්වියු ගිහිල්ලත් නැහැ, ඉන්ටර්වියු කෝල් කරලත් නැහැ, ඇප්ලිකේෂන් දාලත් නැහැ, කිසිම දෙයක් දාන්නේ නැතුව එයා දිගටම කියනවා අහවල තැන මම ජොබ් එකක් කරනවානේ, අහවල තැන මම ජොබ් එකක් කරනවා. ටික දවසක් යනකොට මොකද වෙන්නේ? අහවල තැනින් අපි වඬ ගහනවා ජොබ් එකක් කරන්න. ඔබේ මතකයට ගෙනල්ලා තියාගන්න දේ හරිම ප්‍රබලයි. ඒ නිසා තමයි මතකයට ඔබට ගේන්න අත්‍යවශ්‍ය දේවල් කොහොමද ගේන්නට ඕනේ? 10 ඉඳලා 1 වෙනකන් ගණන් කරලා මතකේ තියාගන්න. 10 ඉඳලා 1 වෙනකන් ගණන් කරලා මතකේ තියාගන්න. ඊට පස්සේ අපි ලස්සන වචනයක් කියනවා. පොඩි පැට ඔක්කොම කියන වචනයක් තියෙනවා. පාඩම් කරලා පාඩම් කරලා පොඩි උ මොනවද කියන්නේ? කොච්චර පාඩම් කරත් මතකෙ හිටින්නේ නැහනේ. මේ පාඩම් කරලා පැය ගාණක් පාඩම් කරලා මහන්සි වෙලා පාඩම් කරලා දිදි මරාගෙන පාඩම් කරලා නේ කෝපි බිබී පාඩම් කරලා අන්තිම මොහොතේ කියනවා අම්මේ කිසිම දෙයක් මතක් වෙන්නේ නැහනේ. වැරදි ලොක් එකක් දානවා, වැරදි යතුරක් දාලා වහන්නයි යන්නේ. මතක නැහැ කියන යතුර දානවා. ඒ නිසා ඒ පොඩි එකා කිව්වොත් කාරිය මොනවද කියන්නට ඕනේ? අම්මේ මං අද පාඩම් කරපු ඔක්කොම මට මතකයිනේ. ඔක්කොම මතකයි. පාඩම් කරපු ඔක්කොම මතකයි, කියවපු ඔක්කොම මතකයි, හැම එකක්ම මට මතකයි, කරන්න තියෙන දේවල් ඔක්කොම මතකයි. මේක දාලා ලොක් කරපු ගාම ඔබට අවශ්‍ය කරන ඔක්කොම මතකයි.
එනිසා මතක නැහැ කියන අයට මතක නැහැ මතක තියෙනවයි කියන අයට මතක තියෙනවා එහෙනම් ජීවිතය කියන්නේ හරිම ලස්සන දෙයක් ගැඹුරු නිහඬියාවට ඔබේ මතකය අරගෙන යන්න එතකොට උඩු සිතින් කරන්න තියෙන දේවල්ුත් යටි සිතින් කරන්න තියෙන දේවල්ුත් අතර වෙනසක් තියෙනවා එහෙනම් අපි ජීවත් වෙන්නට ඕනේ උඩු සිතින් නෙමෙයි යටි සිතින් යටි සිතින් කරන දේවල් වල පැවැත්මක් තියෙනවා උඩු සිතින් කරන දේවල් වල පැවැත්ම හැමදාම කරගෙන යන්න ලොකු මහන්සියක් දරන්න ඕනේ එහෙනම් ආගම කියන දේ කොහේ තැම්පත් කරගන්න ඕනේ එකද්ද දැන් උඩු සිතින්ද යටි සිතින්ද මට නම් ආගම කියන දහම කියන දේ යට සිතේ තියෙන එකක් ඒක උඩු සිතේ තියෙන එකක් නෙමෙයි උඩු සිතින් තිබුණා නම් කාරිය හරිම අමාරු ආගමක් අදහන්න දෙවියන් වහන්සේ වදහන්න හැබැයි ඒක මගේ යටි මනසෙන් නම් තියෙන්නේ ආගමික බව කියන දේ මට චුට්ටක්වත් අමාරු නැහැ මම ලංකාවේ හිටියත් ආගමික බව ප්‍රැක්ටිස් කරાવી මම පිටරට ගියත් ආගමික බව ප්‍රැක්ටිස් කරાવી හැම තැනකම මම කොහෙද ඉන්නේ එතන මගේ ආගමික බව එළියට එන්නට යනවා නේ එතකොට මේ අවුරුද්දේ ජූලි මාසේ 14 වෙනිදාට කැනඩාවල මේ මිඩ්ලන් චර්ච් එකේ මෙහෙයක් තියෙනවා ඊට ඉස්සර මෙහෙවල් කීපයක් කරන්න වේවි හේ ඊට පස්සේ ආයේ ඇමරිකාවට යන්න තියෙනවා ජූලි මාසේ ඉතින් මේ කුහියේ ගියත් ඒ හැම රටකින්ම අඬ ගහන්නේ මම අත් දකින්න දෙවියන් වහන්සේත් එක්ක ඒගොල්ලන්ටත් අත් දකින්න අවස්ථාවක් හදාගන්න ඔබේ ජීවිත ගත කරගන්න ආත්ම ගත කරගන්න ඔබේ හැම පුරුද්දක්ම දේව පුරුද්දක් බවට පත් කරගන්න ඇස් දෙක වහගන්න මතක් කරලා බලන්න ඔබේ ජීවිතේ ඔබේ සාර්ථකත්වයේ තියෙන්නේ ඔබේ උඩු සිතේ නෙමෙයි ඒ සාර්ථකත්වයේ තියෙන්නේ ඔබේ යටි සිතේ අපේ උඩු සිත තුළ අපි ගොඩක් කලබල වෙනවා වගේම අපි දන්නේම නැතුව අපේ යටි සිත ඇතුළෙත් කලබලයක් කරලා දානවා ඒක ඇතුළට වෛරයක් දා ගන්නවා ඒක ඇතුළට කේන්තියක් දා ගන්නවා ඒක ඇතුළට තරහවක් දා ගන්නවා ඒක ඇතුළට පිළිගැනීමක් දා ගන්නවා ඊට පස්සේ කුච්චර හොඳින් ඉස්සරහෙන් මූණට hina වෙලා කතා කරලා හිටියත් අවස්ථාව එනකොට ඒ තරහව එළියට එනවා ඒ කීන්තිය එළියට එනවා එනිසා ස්වාමීන් වහන්සේට අපි කියමු ස්වාමීනි මගේ යටි මනස ඇතුලේ වැරදි තැනක් මොනවා හරි තියෙනවා නම් මගේ යටි මනස ඇතුළේට වැරදි දෙයක් මං තැම්පත් කරලා තියෙනවා නම් මගේ යටි මනස ඇතුලේ කේන්තියක් තැම්පත් කරලා තියෙනවා නම් අද රාත්‍රියේදී මගේ යටි මනස ඇතුලේ ඔබ වහන්සේට ඇතුල් වෙලා ඒක නිදහස් කරන්න ඒක සුවපත් කරලා ඔබ වහන්සේගේ ආදරයෙන් පුරවන්න ඉන්ස තමයි ලස්සන යාඥාවක් තියෙන අපි ගාව අපේ උඩු සිතත් යටි සිතත් නිදහස් කරන යාඥාවක් තියෙනවා ඒක ලොකු යාඥාවක් ඒක ගැඹුරු යාඥාවක් ඒක බලගතු යාඥාවක් සාතන් බය යාඥාවක් දේවිකත්වයේ මතුවෙන යාඥාවක් තියෙනවා ඒක තමයි සාන්ත කුරුසේ අඩියාලම කියන යාඥාව එහෙනම් අපි සියලු දෙනා නැගිට සිටිමු ස්වාමීන් වහන්සේට කියමු ස්වාමීනි අපේ ජීවිත සියල්ලක්ම ඔබ වහන්සේ ස්පර්ශ කරන්න ඒ ස්පර්ශය ඔබ වහන්සේ අපිට දෙන්න අපේ උඩු සිතින් අපේ යටි සිතට අපිව අරගෙන යන්න
අපේ යටි සිත ඇතුලේ තියෙන නපුරු බලවේග අන්ධකාර බලවේගයන් සියල්ලක්ම ඔබ වහන්සේ පහ කර දමන්න ඔබ වහන්සේගේ දිව්‍යමේ ශක්තිය අපේ ජීවිතවලට මතු කරලා දෙන්න කිසිම නපුරු අන්ධකාර බලවේගයකටවත් වචනයකටවත් උඩු සිතින් යටි සිතට යන්නට අවස්ථාවක් දෙන්න එපා ස්වාමිනේ එහෙනම් දතරන මෙතාතිපති දුවේ මේ තියෙන්නේ මගේ ස්වාමින් වහන්සේ දුන්න කුරුසය මේ කුරුසය සෙකන්ඩ් ඉයර් ෆිලොසොෆි අවුරුදු ගානකට ඉස්සර මං සෙමිනේරියේ ඉන්නකොට මගේ ජීවිතයේ ස්වාමින් වහන්සේ කිව්ව දේ තමයි මම ෆාස්ට් කරලා ප්‍රේ කරන දවසක ස්වාමින් වහන්සේ කිව්ව පුතේ ඔබ මගින් මිනිස්සුන් ආශිර්වාද කරන්න කියලා මට තේරුනේ නැහැ කොහොමද කියලා ඒ මොහොතේ තමයි ස්වාමින් වහන්සේ මට කිව්වේ එහෙනම් ගිහිල්ලා කොලේකුයි පෑනකුයි අරගෙන එන්න කියලා මං චැපල් එක ඇතුළට මම තනියම එදා මං කොලේයි පෑනයි අරගෙන ආවා උන් වහන්සේ කුරුසයක් අඳින්න කිව්වා ඒ කුරුසේ ඇඳා ඒකට සංකේත දාන්න කිව්වා ඒකට සංකේත ටික දැම්මා ඊට පස්සේ ඒක කැන්ඩි වලට ගිහිලා හදන්න දෙන්න කිව්වා ඒක හදන්න දෙන්න ගියාම ඒ පුද්ගලයාත් ඒ කුරුසය හදන්න දන්නවා එතකොට තමයි මම හිතුවේ මේකනම් ස්වාමීන් වහන්සේගේ වැඩක් නැත්තම් කොහොමද ඒ පුද්ගලයා මේ කුරුසය හදන්න දන්නේ ඒ කුරුසය හදන්න දන්නවා විතරක් නෙමෙයි ඒක හදලා ඉවර වුණාට පස්සේ මං ගිහිල්ලා ගණ්ඩ ගියාම මං ඇහුවා කීයක් ඔයාට ඕනද මේ කුරුසය හැදුවට කියලා එයා කිව්වා මේක තමයි මගේ ජීවිතය හදපු පළවෙනි කුරුසය මේ විදියට හැබැයි මේකට සල්ලි එපා මේකට කිසිම සල්ලියක් මට බදගින් ඕනේ නැහැ ඒක නිකම්ම හදලා දුන්නා ඒ කුරුසේ තමයි අද වෙනකන් මම ලංකාවේ පිටරටත් කොහේ හරි යනකොට ICU එකට යනකොට ස්පිතාලවලට යනකොට මිනිසුන්ගේ බැරිභාවයේ දැනනකොට මිනිසුන්ගේ අපහසුතාවයේ දැනනකොට මිනිසුන් වැටිච්ච තැන දැනනකොට මේ කුරුසේ තමයි ආයෙත් මං අතට ගන්නෙ ඒ කුරුසේ මගේ සප්ප්‍රසාද ස්වාමීන් වහන්සේත් එක්කයි අවුරුදු ගානක් ගමනක් ආවේ ඒ නිසා මේ කුරුසය හැමදාකමත් හරිම ආශිර්වාදිත වුණා මට ඒ නිසා මං අද කැමතියි ඔබව ඒ කුරුසේ ඉන්න ජීවමාන වගේ ආදරවන්ත ඔබේ ආදරවන්ත ස්වාමින් වහන්සේගේ නාමයෙන්ම ඔබව ආශිර්වාද කරන්න එහෙනම් මේ මොහොතේදී අවුරුදු ගණනාවක් මගේ පූජාත්‍රයටත් වඩා වැඩිමල් මේ කුරුසේ ගොඩක් මගේ ජීවිතයේ බවට පත්වෙච්ච දේ ඒ නිසා මිනිස්සු දන්නේ මං කිව්වා වගේ අද ඉන්න ඩැරල්ව තමයි දන්නේ හැබැයි මේ ඩැරල්ව ස්වාමින් වහන්සේ ගේන්න තෝරගෙන පොහොණි කරලා පෝෂණය කරලා ඉල්ලපු කතන්දරයක් තියෙනවා ඩැරල් කියන කෙනාගෙන් ඒක තමයි මේ කරගෙන යන්නේ ඒ නිසා මේක අහම්බෙන් කරන දෙයක්වත් රැල්ලට හවු වෙලා කරන දෙයක් නෙමෙයි මේක ස්වාමින් වහන්සේ අරගෙන ආපු විදිය ඒ නිසා මට සමහර දේවල් වළක්වන්න බෑ මම්ම මගෙන් අහනවා ඇයි මම් පල්ලි හදන්නේ ඇයි මම් මේ දේවල් කරන්නේ උත්තර නැහැ අද වෙනකොට මේ මං සමහරලට අහනවා සුපුවත් තරනේ පඩි ගෙවා ගන්නවත් සල්ලි නැහැ මේ එතකොට මෙච්චර අමාරුකමක් තියෙනකොට මේ සේවකයන්ටවත් පඩි ගෙවා ගන්න බැරිකොට මේ වියදම වැඩි ආදායමට වඩා මේ ඔක්කොම තියේදී ප්‍රොජෙක්ට්ස් කරනවා අරක කරනවා මේක කරනවා මම අහනවා ස්වාමිනේ ඇයි එහෙම කරන්නේ මෙතන මට මොනවත් කරගන්න බැරි කොටත් මේ මොහොතේදී කොහොමද එහෙනම් මේ වැඩ කරන්නේ ස්වාමින් වහන්සේ තාමත් නැතර කරන්නේ මං සමහර දවස්වල මං ඔබට පුරුදු වෙලා තියෙනවා මං මීට පස්සේ කිසිම ප්‍රොජෙක්ට් එකක් කරන්නේ නැහැ කියලා මං ඔබට පුරුදු වෙලා තියෙනවා ඒක බුරු පුරුද්දක් වුණා මම සුපුවත් තරණයට මං පුරුදු වෙලා තියෙනවා මං නම් මීට පස්සේ මේක තමයි ලාස්ට් ප්‍රොජෙක්ට් එක මීට පස්සේ නම් මං ප්‍රොජෙක්ට්ස් කරන්නෙම නැහැ කියලා කිසිම දෙයක් මිනිස්සු වෙනුවෙන් කරන්නේ නැහැ වෙන දෙයක් සුපුවත් තරණ තුල විතරයි ඒ ඔක්කොම බුරු වෙනවා ස්වාමීන් වහන්සේ ඉල්ලනකොට පුතේ මට මේක කරන්න ඕනේ කියලා ඒක මට කරන්න වෙනවා මේ ගනුදෙනුව තියෙන්නේ ස්වාමීන් වහන්සේත් එක්ක ඒ නිසා තමයි මම විශ්වාස කරන්නේ ස්වාමින් වහන්සේ මම කොච්චර කල් ජීවත් කරනවද කියන දේ මම දන්නේ නැහැ
හැබැයි අන්තිම මොහොත දක්වා ස්වාමින් වහන්සේට මේ සේවය කරන්නට වෙන්නේ. එහෙනම් අත් දෙක බැඳ ගන්න. ඔබටත් ඔබේ ආවේනික අධ්‍යාත්මයක් ඇති. ආවේනික ගමනක් ඇති. ඔබ ආපු ගමනක් ඇති. ඔබ පොඩි කාලේ ඉඳලා ඔබ ආපු ගමනක් තියෙනවා. ස්වාමින් වහන්සේ ඔබට දුන්න අනාවරණයන් තියෙනවා. ඒ අනාවරණයන් අල්ලගෙන ඔබ ජීවත් වෙන්න පුරුදු වුණා. ස්වාමින් වහන්සේට කියමු ස්වාමිනේ. අපි එක එක්කෙනාට වහන්සේ දුන්න අනාවරණය කාලයකදී අපි අතහැරලා දැම්මා. ඒව අමතක වෙලා ගියා. ඒව හිස් බවට දේවල් බවට පත් වුණා. ස්වාමින් වහන්සේ ඉදිරිය ආයෙ මතක් කරගන්න. ඇස් දෙක වහගෙන මතක් කරගන්න. ස්වාමින් වහන්සේ ඔබට දුන්න මතකය ස්වාමින් වහන්සේ ඔබට කිව්ව දේවල් ස්වාමින් වහන්සේ ඔබෙන් ඉල්ලපු දේවල් මොනවද තියෙන්නේ අම්මේ තාත්තේ පුතේ දිවේ ඒක මතකයට ගේන්න ඒක නිතරම මතක් කරගන්න ස්වාමින් වහන්සේ තුල මට මේ කාර්යය කරන්න තියෙනවා ස්වාමින් වහන්සේ තුල මේ මට මේ දයාව කරන්න තියෙනවා ස්වාමින් වහන්සේ තුල මට මේ පරිත්‍යාගය කරන්න තියෙනවා ස්වාමින් වහන්සේ තුල මට මේ දාණය දෙන්න තියෙනවා ස්වාමින් වහන්සේ තුල මට මේ යහපත කරන්න තියෙනවා මතක් කරගන්න ස්වාමින් වහන්සේ තුල ඔබට පැවරිච්ච පෞල් ජීවිතේ මතක් කරගන්න ස්වාමින් වහන්සේ ඔබේ පෞලෙට ජීවත් වෙන්න හදන්න කියපු ගේ මතක් කරගන්න ස්වාමින් වහන්සේ තුල ඔබට අවශ්‍ය කරන දේ මතක් කරගන්න ස්වාමින් වහන්සේට කියන්න ස්වාමිනේ මේ මතකයේ මම අවදි කරනවා මගේ ළමා කාලයේ තුල වහන්සේ සමහර මතකයන් තැම්පත් කරා මගේ තරුණ වියේදී තැම්පත් කරා මගේ මේ මහලු වියේදී තව වහන්සේ තැම්පත් කරනවා එබැවින් ස්වාමිනි ඔබ වහන්සේගේ දේව අනාවරණයට අයිතිකරුවෙක් වෙන්න මව සලස්වන්න ඔබ වහන්සේගේ අනාවරණය මට පහදලා දෙන්න ඔබ වහන්සේගේ අනාවරණය මට කියලා දෙන්න ඔබ වහන්සේ කැමති දේ මගෙන් කරව ගන්න ඔබ වහන්සේ කැමති දේ කරව ගන්න එහෙනම් අපේ අධික මේ ජීවමාන කුරුසේ වෙතට අපි දික් කරමු ස්වාමීන් වහන්සේ ඉදිරියේ යඥා කරන්න මේ මොහොතේදී අවුරුදු ගණනාවක් ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ අරගෙන ආවේ මෙහෙමයි අද දවසේදී මම මේ භූමියට එනකොට මං හිස් වෙලා ආවේ හැබැයි ස්වාමින් වහන්සේගේ කැමැත්තක් තිබුණාද මෙහෙ කරන විදිය මගේ බයිබලේ මං හෙව්වා මට හම්බුනේ නැහැ මගේ බයිබලය ඒක ගේන්න මට කොහෙවත් හම්බුනේ නැහැ මගේ ජේසුව අරගෙන එන්නයි මට ස්වාමීන් වහන්සේ කිව්වේ ඒ නිසා අද ශෛලිය වෙනස් වුණා අද ක්‍රමවේදය වෙනස් වුණා ඔබේ ජීවිතවල කතා කරපු විදිය වෙනස් වුණා ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට සමහර දේවල් අපිට තියලා එන්න කියනවා උන්වහන්සේගේ දයක් කරගන්න එහෙනම් ස්වාමීන් වහන්සේට කියන්න ස්වාමිනි ඔබ වහන්සේව අල්ල ගන්නට ඕනේ ඔබ වහන්සේගේ ආදරයෙන් පිරෙන්නට ඕනේ ඔබ වහන්සේගේ වරප්‍රසාදයට ඇතුල් වෙන්නට ඕනේ ඔබ වහන්සේගේ ජීවමාන ආදරයට පංගුකාරයන් වෙන්නට ඕනේ එබැවින් ස්වාමීනි ඔබ වහන්සේ අපි ආශිර්වාද කරන්න ඔබේ හදවතින්ම ඔබ බාර දෙන්න ඔබේ යටගියාව බාර දෙන්න යටගිය මනස ආත්මික මනස බාර දෙන්න ආත්මික බැඳීමට ඇතුල් වෙලා ස්වාමින් වහන්සේගේ කටහඬ ඇහෙනවා විතරක් නෙමෙයි උන් වහන්සේගේ ආශිර්වාදයට පංගුකාරයෙක් වෙනවා උන් වහන්සේගේ ආශිර්වාදයට පංගුකාරයෙක් වෙනවා ඒසබ්බ ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලන්න ඉල්ලන්නේ ආශිර්වාදය ඉල්ලන්නේ ආශිර්වාදය ඉල්ලන්න හදවතින්ම ඉල්ලන්න ඒක අයිති කරගන්න ඒක අයිති කරගන්න එහෙනම් හිමින් සීරුවේ දන ගහලා අත් දෙක වැඳ ගන්න අයිති කරගන්න ඒ ආශිර්වාදය Guru Sri.
අභියාඥා කරමු ලිස්ට තාත්ත වෙනුවෙන් ලිස්ට තාත්තට අවශ්‍ය කරන ඉක්මන් සුවය අතුරු ආබාධයකින් තොරව ලැබෙන්නට කියලා අභියාඥා කරමු ස්වාමීන් වහන්සේට සියල්ල දන්නව සියල්ල කරන්න පුළුවන් ඒ නිසා මේ මොහොතේදී ලිස්ට තාත්තට අවශ්‍ය කරන බලය ගලාගෙනයි කියලා කියමු ඒ වගේම අද ශමින්ද තාත්තා උපන් දිනයේ සමරනවා ඔහුට මේ මොහොතේදී සුපවත් අරණ ඇතුලේ අරුදු ගන්නවා රැඳිලා හිටපු යාඥා කරන කෙනෙක් ඔහුට අවශ්‍ය කරන නිරෝගී සුවය රැකවරණය දෙන්න කියලා අද අපි මේ මොහොතේදී ශමින්ද තාත්තා වෙනුවෙනුත් යාඥා කරමු එනම් සප්‍රසාද ජේසු ඔබ වෙතට එනකොට උන්වහන්සේගේ ආශිර්වාදය තුල සතුටු සිතින් වරම් ලබා ගන්න Jesus, my.
sudu samire मेसे अपे स्तुतिपूर्वक नमस्कार करमु शांत कुरसडियालमे अपे सतुरांगे नपगलवा देवा अपगे देवी स्वामिनी पितागेत पुत्रयागेत स्पिरितु सांतुगेत नामेन आमेन ओब सेमेट जेसु भेटाई शुभ रात्रियक वेवा।